කමිටුවේ සමග සාකච්ඡා කළා. ඔවුන් එකඟ වුණා දුම්රිය සංවෘත සේවයක් බවට පත් කළා. දුම්රිය තුල වෙනම වැටුප් කේතාංක සහිත අනන්‍යතාවය සහිත වෙනම වැටුප් බිහිව සකස් කරන්න ඔවුන් එකට කැමැත්ත ප්‍රකාශ කළා. කැමැත්ත ප්‍රකාශ කළා මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාට පසුව වර්ජනය අවසන් කරන බවත් ප්‍රකාශ කළා. නමුත් ඔවුන් වර්ජනය අවසන් කළේ නැහැ. මේගොල්ලෝ කිසිම දැනුම් දීමක් නැහැ. ඒ ඉල්ලීම අපි ඉෂ්ට කරන්න වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඔවුන් ඉල්ලන විදිහට ක්‍රියාත්මක කළොත් අනිවාර්යයෙන්ම 519,000කට වැටුප් විෂමතාවයක් ඇති වෙනවා. ඉතින් එහෙම කරන්න විදිහක් නැහැ. රජයේ බදු මුදල් වලින් තමයි වැටුප් ගන්න. ලක්ෂ 2කට ලක්ෂ 3ට වඩා අතිකාල සහ වැටුප් ගන්නවා. දැන්ටත් කෝටි 80ක් දුම්රිය පාඩුයි. එහෙම ලැබෙන තත්ත්වයක් තුළ මෙවැනි දේවල් කිරීම අසාධාරණයි. අද උන් උදේ 10ට සාකච්ඡාවක් තියලා වර්ජනය අවසන් කිරීමට යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරන බව කිව්වා. ඉතින් බොහෝ දුරට මම හිතන්නේ අද දවසේ වැඩ වර්ජනය අවසන් වෙයි. අද හවස වෙනකොට දුම්රිය 30ක් ධාවනය කරනවා. කාර්යාල දුම්රිය 40 අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්ගේ බොහෝ දුරට සඳුදා. මම විශේෂයෙන්ම සේවකයන් ඉල්ලා සිටිනවා වැඩට එන්න. අනිවාර්ය දේශපාලන න්‍යායපත්‍රයක්. ඒකට හොඳම උදාහරණය තමයි මතකද රණවිරුවන් උපවාස කරද්දී අපි ළඟ හඬ පට තියෙනවා, වීඩියෝ පට තියෙනවා. වැතිරලා ඉන්න එක නනකට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා කන්ට කරලා නැගිටින්න එපා ගෝඨාභය රාජපක්ෂ එනකම්. ගෝඨාභය ආවට පස්සේ නැගිටින්න කියලා. ඒකෙන් තේරෙනවා නේද මේවා සියල්ලම දේශපාලන හස්තයකින් ක්‍රියාත්මක වෙන්නේ කියලා.